ස්ටඩන්ස් හිතනවා මං ඇති තරම් දීල තින මේ අවශ්‍ය නෑන මේ මිචර දෙන්න අවශ්‍ය නෑන කිය අපිතේ ක්ස්පිරස් කන ඩොක්ම අපි දන්න එක ඒක මනුස්සෙක් විදිර හිතර දත්ව මේ මොකටද දෙන්න කියන මනි ලොන් රිං බ්ලක් මනි ඔය කතන්දර තියෙන නිසා ඒගොලු මාර විදිර හොයනවා ඇත්තරම මේ ෆන්ඩ එක ජෙනරේට් වෙලා තියෙන්නේ කොහෙන්ද එතනද කියන්නේ මගේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ සෝස් එක. එතනට සල්ලි කොහෙන්ද? ඔයා දෙන ડોකියුමන්ට්ස් ටික අරගෙන ඔයාව සන්තෝෂ කරලා වීස එකක් සබ්මිට් කරනවා කියන වගේ මේ පොහරි ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි මේ. අපි ડોකියුමන්ට් එකක් අවශ්‍යයි කියලාගෙන යනකොට අනිත් පැත්තෙන් එනවා ආගියුමන්ට් එකක්. ඇයි මේක අවශ්‍ය කරන්නේ? මේක මගේ සල්ලිනේ. මගේ සල්ලිනේ. මං ඇයි මේක ඉතින්? අපි දන්න ඔයාගේ සල්ලි කියලා. නමුත් ඉමිග්‍රේෂන් ඔෆිසර් දන්නේ නැහැනේ මේක වාගේ සල්ලිද කියලා. හරිද? ඒක ડોකියුමන්ට්ස් වලින් පෙන්නනවා. ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයාට ඒක එක්ස්ප්ලেইন කරන්න ගියාම අර අපි අර ලොජික් එකක් හදාගෙන ඉනවනේ. ඒක අමතක වෙනවා මේ වෙන දේවල් කතා කරන්න කියන්නේ. පිටු 15ක් 20ක් 25ක් විතර SOP එකක් දුන්නා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ. අයබෝන් IELTS Overseas Education ආයතනයේ YouTube channel එක වෙත ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී ගොඩාක් වැදගත් කරන මාතෘකාවක් ගැන කතා කරන්න අපිත් සමගින් එකතු වෙනවා මිස්ටර් විදීන්ද්‍ර මිගෙල්. අයබෝන්. අයබෝන් නේද? මිස්ටර් මිගෙල්, දැන් මේ දවස්වල කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මගේ වීසා එක රිෆියුස් වුණා. බලන්නකෝ මං ඒජන්ට් කෙනෙක් ළඟට ගියා. නමුත් මගේ වීසා එක රිෆියුස් වෙලා මම සල්ලි පෙන්නුවා, මම ડોකියුමන්ට්ස් දුන්නා. මාර ප්‍රශ්නයක්නේ. වීසා රිෆියුස් වෙනවනේ. ඇයි මේ? තනියෙන් ඇප්ලයි කරගත්ත කට්ටියත් එනවනේ. තනියෙන් ඇප්ලයි කරගත්ත කට්ටියත් එනවා. දැන් මේගොල්ලෝ කියන කතාවක් තමයි වීසා එක රිෆියුස් වුණා කියලා. ඒගොල්ලන් කියනවා ඒගොල්ලන් හරි විදියට ડોකියුමන්ට්ස් දුන්නා, ඒගොල්ලන් සල්ලි පෙන්නුවා. අපි මේක ගැන කතා කරමු. අනිවාර්යෙන්. ඔව්. වීසා රිෆියුස් වෙන්න එක හේතුවක් නෙමෙයි හේතු කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් එක හේතුවක් නිසා වීසා එකක් රිජෙක්ට් කරන්නේ නැහැ. එක හේතුවක් දැක්ක ගමන් රිජෙක්ට් කරන්න ඕන නම් ඉමිග්‍රේෂන් ඔෆිසර් කරන්නේ තව හේතු කීපයක් ඒකට එකතු කළා තමයි රිජෙක්ට් කරන්නේ. ඉතින් ඒක නිසා අපි වීසා ඇප්ලිකේෂන් එකක් දානකොට ඒක කියන්නේ ලේසියට ගන්න බෑ. ඒක ගොඩාක් පැති තියෙනවා බලන්න. ඉතින් පළවෙනි දේ අංක 1 ප්‍රෝග්‍රෑම් සිලෙක්ෂන් එක. රොන්ග් ප්‍රෝග්‍රෑම් සිලෙක්ෂන්. ඕක තමයි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ ගොඩක් විශේෂයෙන්ම මේ ප්‍රොසෙස් එක හරියට දන්නේ නැති කෙනෙක්. එහෙම නැත්නම් තනියෙන් කරගන්න කිව්වොත් වෙන ප්‍රශ්නයක් තමයි ප්‍රෝග්‍රෑම් එක වැරදි ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. මම මේක තෝරගත්ත ග්‍රීන් ලිස්ට් එකේ තියෙන නිසා. මම මේක ෂෝටේජ් ලිස්ට් එකේ තියෙන නිසා තෝරගත්තා. මමගේ යාළුවා කරන්න ගියපු නිසා තෝරගත්තා. යාළුවා කරන්න ගිය නිසා තෝරගත්තා. දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා යාළුවා මේ ප්‍රෝග්‍රෑම් එකට ගියා. ඉතින් ඒක නිසා මමත් දැන් පුළුවන් කියලා අර කියන්නේ අප්ඩේට් උත් නැහැ කොහොමත්. ඉතින් ඒක නිසා නේ අර අමුතු රීසන්ස් වලට එහෙම තෝරගන්න. ඉතින් ඒක හරි දරදී. ප්‍රෝග්‍රෑම් එකක් අපි තෝරගන්නකොට අපි ඒ අදාළ ස්ටුඩන්ට්ගේ අනිවාර්යෙන් බලන්න ඕනේ යාගේ කරන්ට් ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා. ඒ වගේම මේ කරන යන ප්‍රෝග්‍රෑම් එකකින් එයාට වෙන බෙනිෆිට් එක මොකක්ද? ඒකේ සම්බන්ධකමක් තියෙන්න ඕනේ. කොටිම කිව්වොත් දැන් අපි හිතමු දැන් බැංකුවක වැඩ කරන කෙනෙක්ට එක පාට මේ IT කරන්න ඕන වුණා. එහෙම නැත්නම් හෙල්ත් කෙයා පැත්ත එකක් කරන්න ඕන වුණා. හෙයා කෙයා ගිවිං කරන්න ඕනේ කියලා. ඒකට ඒ වගේ කරන්න බෑ. බේකරි කෝස් එකක් කරන්න ඕනේ. එහෙම කරන්න බෑ. අනිවාර්යෙන් විස රිජෙක්ට් වෙනවා. හරි. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ වගේ දේකට හොඳ ස්ට්‍රොง ජස්ටිෆිකේෂන් එකක් දෙන්න ඕනේ. එහෙම දෙන්න ලේසි නෑ නේ වගේ. ඔව්. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අවුරුදු 30 35 වගේ වයසක කෙනෙකුට තමන්ගේ කැරියර් එක මාරු කරන්න ඒගොල්ලන් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්නවා කියන්නේ ඇත්තම පොඩක් ප්‍රැක්ටිකල් මදි. මදි. ඉතින් ඒක නිසා මේ අවුරුදු 20 21 22 ඒගොල්ලන්ට පුළුවන් මාරු කරන්න. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තාම දේවල් එක්ස්ප්ලෝර් කරන ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වුණාට මේ අවුරුදු 30 පැනනට පස්සේ මම බැංකුවෙන් දැන් අයින් වෙලා මම දැන් බේකරි කරන්න මං හිතනවා කියලා නේද? එතකොට ඒක මිනිස්සෙක් විදිහට කරන්න පුළුවන්. ඔව්. දැන් කටි සම්ප්‍රදාය ආගිව් කරන් ඉනවනේ. දැන් ඇයි බැරි මට ඕන නම් ඇයි ඒක මොකක්ද තියෙන ප්‍රශ්නේ කියලා. ඒක අපිට ඉමිග්‍රේෂන් ඔෆිසර් කියන්නේ නැන්ද බෑ. ඉමිග්‍රේෂන් ඔෆිසර් බලන්නේ වෙන ඇන්ගල් එකකින්. හරිද? ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ අපි ස්ටුඩන්ට් කෙනෙක් ආවහම අපි ස්ටුඩන්ට්ගේ පැත්ත තේරුම් ගන්නවා. නමුත් ඒ වෙනකොට අපි මේ ස්ටුඩන්ට්ගේ තැනට බැහැලා මේක තේරුම් අරගෙන ස්ටුඩන්ට් එක්ක එකතු වෙලා එක් කරන්න බෑ. හ්ම්. අපි ගාවට එන්නේ ඇයි කියන්නේ? ඔව්. නිවැරදි ගයිඩන්ස් එකක් ඕනේ. ඒතර අපි ස්ටුඩන්ට් හිතන දේවල් එයාව සතුටුස කරන්න දේවල් කියලා හරියන්නේ නැහැ. ඒතර අපි කරන්න ඕන දේ තමයි අපි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් හිතන විදිහ හිතන්න ඕනේ. ඒක හිතන්න පළපුරුද්දක් තියෙනවා. නැත්නම් ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් හිතන විදිහ හිතන්න බෑ. හරි? ඉතින් ඒක නිසා මේ ඔය බලන් ඉන්නකම මම කියන්නේ ඒජන්ට් කෙනෙක් ගාවට ගිහම ඕගොල්ලෝ කියන දේට හා කියනවා නම් ඒක නෙමෙයි හරිද? ඔව්. පෙන්නන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ තියෙන රිස්ක් එක මොකද්ද? මේ හරි ප්‍රෝග්‍රෑම් එක තෝරන්නේ ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් මේක කොයි විදිහට දකීද? ඒ වගේ දැනුමක් තියෙන්න ඕනේ ප්‍රෝග්‍රෑම් සිලෙක්ෂන් එකේදී. ඔය අංක එක. ඊට පස්සේ අංක දෙක තමයි ෆන්ඩ්ස් හරියට පෙන්වන්නේ නැති එක. ඉන්සෆිෂන්ට් ෆන්ඩ්ස්. ඔකත් අවිල්ල වීසා රිජෙක්ට් වෙනකොට බොහොම බහුල වෙන හේතුවක් රීසන් එකක්. ඉන්සෆිෂන්ට් ෆන්ඩ්ස්. ඒ මේ
සමහරු හරි ප්‍රමා අවශ්‍ය ප්‍රමාණයට මුදල් පින්නන්නේ නැහැ. ලිවින් කෝස්ට් එක අපි හිතමු 30,000 නම් 30,000 හරියට පින්නන්නේ නැහැ. එක ගානට පින්නන්නේ. හරි. ඉතින් ඒක නිසා සමහරක් වෙලාවට මේ ෆන්ඩ්ස් හරියට පින්නන්නේ නැති නිසා ඒක හරිම කියලාස් මිස්ටේක් එකක් ඇතර කිව්වොත්. ඉතින් එහෙම ෆන්ඩ්ස් පින්නන්නේ නැති වුනහම වීසා එකක් රිජෙක්ට් වෙනවා. හරි. ඉතින් ඒක බොහොම පැහැදිලියි ඒක. අනිත් දේ තමයි lack of documents. මේ තව රීසන් එකක්. ඒ කියන්නේ අවශ්‍ය විදිහට ડોකියුමන්ට්ස් දීලා නැහැ. ඒක employment evidence වෙන්න පුළුවන්. academic documents වෙන්න පුළුවන්. ඒක financial documents වෙන්න පුළුවන්. Studentsලා හිතනවා මම අතීතරම් දීලා තියෙන මේ අවශ්‍ය නැහැනේ මේ මෙච්චර දෙන්න අවශ්‍ය නැහැනේ කියලා. අපිත් ඒක experience කරන අපි documents දීලා අපි දන්නවා ඒක ඒක මිනිස්සෙක් විදිහට හිතන දේ තමයි මේව මොකටද දෙන්නේ කියන එක. අපි ඉල්ලන්නේ හේතුවක් නිසා. හරි? එතකොට documents අඩුවෙන් දුන්නාම immigration officer වාගේ visa එක reject කරන්න පුළුවන්. documents ekalanta evidence hariyata neha kiyanne right den ara consultation ekakata awahama student kenek apita a to z deyage me wenakan monawada life ekey vela tiyenne kiyana dewal tika explain karanawa namuth e kiyana tika apita immigration officer kenekuta katha karala kiyana awasthawak naha ne ithin hama welayema api me kiyana karala tiyena hama deema api ape documents through thamai පෙන්නන්න ඕනේ අර කිව්වා වගේ එවිඩන්ස් පෙන්නන්න අවශ්‍යයි නැත්නම් අපි කියන ස්ටේට්මන්ට්ස් ඒගොල්ලෝ පිළිගන්න සූදානම් වෙන්නේ නැහැ. ඉතින් අපි කවුරු හරි කෙනෙක් එක්ක කන්සල්ටේෂන් එකක් ඔගොල්ලෝ අරගෙන තියෙනවා නම් ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි කොච්චර දේවල් විස්තර කතා කරනවද කියන එක. කොහෙද වැඩ කරලා තියෙන්නේ කොච්චර කාලයක් වැඩ කරාද මොන පොසිෂන් එකේද හිටියේ ඒ සම්බන්ධයෙන් ඕගලන්ට වැටුප් ලේකන රයිට් සර්විස් ලෙටර්ස් මේ වගේ දේවල් පෙන්වන්න පුළුවන්ද මේ වගේ අපි ගොඩාක් විස්තර අහනවා. ඇත්තට මේ අහන්නේ මේ වගේ වීසා රිෆියුසල් එකක් නොවෙන්න. ඉතින් සමහරක් වෙලාවට නෑ නේ මේ වගේ ડોකියුමන්ට්ස් අපි ඉල්ලනකොට සමහරකට කේන්ති යනවා වෙන්නත් පුළුවන්. හරිද? නමුත් ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් ඒක ඉල්ලන්නේ හේතුවක් නිසානේ. ඉතින් ඒක නිසා තීරුම් ගන්න ඕනේ ડોකියුමන්ට්ස් ඉල්ලන්නේ ප්‍රශ්න අහන්නේ ඒ එන කෙනාව අපහසුතාවයකටපත් කරන්නත් ඒ කිසිම දෙයකට නෙමෙයි. අපේ වෘත්තිය අපි කන්සල්ටන්ට් කෙනෙක් විදිහට නෑනේ ඒජන්ට් කෙනෙක් කියලා කියන්නේ කන්සල්ටන්ට් කෙනෙක් නේ. ඒතර ඒක අදාළ කන්සල්ටන්ට් ඒ විශේෂ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ස්ටුඩන්ට් වඩා දෙයක් දන්න නිසා නේද ස්ටුඩන්ට් එක කිනා ගාවට එන්නේ. ඒතර ඒක නිසා මේ වගේ ප්‍රශ්න අහන්න ඕනේ. ඉතින් කවුරු කෙනෙක් ඒජන්ට් කෙනෙක් ප්‍රශ්න අහන්නේ නැත්තම් මේ නිකන් ඔෆර් ලෙටර් එක විතරක් අරන් දෙනවා නම් එතන තියෙන පොඩි අඩුපාඩුවක්. ඉතින් ඒක නිසා හරියට ප්‍රශ්න අහන්නේ අපි ඒකයි. ඉතින් ඕකත් එක්කම ඉන්නේ ඊළඟ දේ තමයි මේ නයන evidence of funds. ඒ කියන්නේ funds වලට evidence දෙන්නේ නැහැ. source of funds කියලා අපි කියන්නේ. lack of source of funds. එතකොට ඇයි එහෙම වෙන්නේ? ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා අපේ ගාවට එන කට්ටියනේ මම මේ කියන්නේ ජෙනරල් ගත්තාම හිතනවා අවුරුද්දක් දෙකක් අවුරුදු පහක් මගේ ෆන්ඩ් එක පරණයි ඒකට මම සෝස් එකක් දෙන්න ඕනේ නැහැ නේ මගේ ෆික්ස් ඩිපොසිට් එක තියෙනවා කියලා. ෆික්ස් ඩිපොසිට් එකට සල්ලි කොහෙන්ද ආවේ? හරිද? ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් එතනදී ඔයා දන්නවද දැන් ඉමිග්‍රේෂන් එකට විතරක් නෙමෙයි තව ඉස්සරහට දැන් බැංක account එකම ඕපන් කරනකොට බැංකුවෙනුත් ඉල්ලනවා සෝස් ඔෆ් ෆන්ඩ් එක. එතකොට ඉමිග්‍රේෂන් එක එක්ස්පෙක්ට් කරන දේ නෙමෙයි සමහරවිට බැංකුවකින් එක්ස්පෙක්ට් කරන්නේ මොකද ඔය මනී ලොන්ඩරින් ඔය බ්ලැක් මනී ඔය කතන්දර තියෙන නිසා ඒගොල්ලෝ මාර විදිහට හොයනවා ඇත්තටම මේ ෆන්ඩ් එක ජෙනරේට් වෙලා තියෙන්නේ කොහෙන්ද එතනදි කියන්නේ මේ මගේ ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා කියලා ඒ කියන්නේ මේ සෝස් එක එතනට සල්ලි කොහෙන්ද ආන්නේ හරි ඉතින් ඒවට මොනවද දෙන්න ඕනේ ડોකියුමන්ට්ස් අපි කොහොමද ඒව ගලපන්නේ ඉතින් අන්න එතනදි තමයි එක්ස්පීරියන්ස් තියෙන පළපුරුද්ද තියෙන এডুকেෂන් ඒජන්සි එකක් එක්ක වැඩ කරන එක এডুকেෂන් කන්සල්ටන්ට් කෙනෙක් එක්ක වැඩ කරන එකේ තියෙන වාසිය ඒක තමයි නැතුව ඔයා දෙන ડોකියුමන්ට්ස් ටික අරගෙන ඔයාව සන්තෝෂ කරලා වීසා එකක් සබ්මිට් කරනවා කියන වගේ මේ පොහරි ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි මේක. අනිත් එක තමයි ඕගොල්ලෝ මෙවන ડોකියුමන්ට් එකක් එකක් වැඩි වෙන්න අපේ ටීම් එකම තමයි ඇත්තමක ස්ට්‍රගල් කරන්න ඕනේ ඒව ඇත්තම බලන්න. නමුත් ඒක අපි හරි සතුටින් කරන්නේ මොකද හේතුව අපිට ඕනේ ඕගලගේ වීසා එක සක්සස් වෙන්න. ඉතින් ඒ සක්සස් වීසා ෆයිල් එකකට අවශ්‍ය ડોකියුමන්ට්ස් හැම වෙලේම ඉල්ලන එක අපි පුරුද්දක් විදිහට කරනවා. මොකද අපේ ඇත්තම වීසා රිෆියුසල් රේට් එක ගත්තොත් හරීම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒකට කලින් හේතු දක්වලා තියෙනවා ඇයි ඒ වීසා රිෆියුස් වෙලා තියෙන්නේ කියන එකත්. ඉතින් ඒක නිසා ඕගොල්ලොත් අපිට ඒ සපෝට් එක දෙන්න ඕගලංගේ ෆයිල් එක තමයි අපි සබ්මිට් කරන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්. ඒක නිසා ඉල්ලන ડોකියුමන්ට්ස් දෙන්න හැමතිස්සෙම ලෑස්ති වෙන්න. ડોකියුමන්ට් එකක් ඉල්ලද්දී ඒකට ආගියු කරන්න යන්න එපා. මම කියන්නේ අපිත් එක්ක විතරක් නෙමෙයි කිසිම ඒජන්ට් කෙනෙක් එක්ක ડોකියුමන්ට් එකක් ඉල්ලනකොට ඒක ආගියු කරන්න යන්න එපා. ඊට පස්සේ කන්වර්සේෂන් එක යන්නේ වෙන පැත්තකට. ඒ කියන්නේ අන්තිමට ඔයාගේ අල්ලන්න යන පොයින්ට් එක ඇල්ලෙන්නේ ඊට පස්සේ ඔයාට වෙන වෙන එක්ස්කියුසස් කියන්න වෙනවනේ මේ ડોකියුමන්ට් එකයි ඕනේ කියලා අන්තිමට කියන්න කිදී කියන්න වෙන්නේ නැහැ. එහෙම අනන්තව වෙලා තිනවා මට මේ ඇතරකුත් මේ දවස් දෙක ඉස්සෙල්ලත් එහෙමයක් වුණා. ඒ කියන්නේ අපි ડોකියුමන්ට් එකක් අවශ්‍යයි කියලාගෙන යනකොට
අනිත් පැත්තෙන් එනවා ආගියුමන්ට් එකක් ඇයි මේක අවශ්‍ය කරන්නේ මේක මගේ සල්ලිනේ මගේ සල්ලිනේ මං ඇයි මේක ඉතින් අපි දන්න ඔයාගේ සල්ලි කියලා නමුත් ඉමිග්‍රේෂන් ඔෆිසර් දන්නේ නැහැනේ මේක ඔයාගේ සල්ලිද කියලා හරිද ඒක ડોකියුමන්ට්ස් වලින් පෙන්නනවා ඊට පස්සේ ඒ අදාළ පුද්ගලයාට ඒක එක්ස්ප්ලেইন කරන්න ගියාම අර අපි අර ලොජික් එකක් හදාගෙන ඉනවනේ ඒක අමතක වෙනවා මේ වෙන දේවල් කතා කරන්න කියන්නේ ඉතින් හරි සපෝටිව් වෙන්න ඕනේ ස්ටුඩන්ට්ගේ පැත්තෙනුත් මේ ප්‍රොසෙස් එක යනකොට නැහැ නැත්තම් මේ හරි ඒක හරි ප්‍රශ්නයක් ඒක මේ එහෙම සපෝට් එකක් තිබ්බේ නැත්නම් අපිට අපි අතින් හදලා ડોකියුමන්ට්ස් දාන්න බෑනේ මේකට ඒක නිසා ඊළඟ දේ තමයි නෑන පුව SOP රයිටින් රයිට් SOP එක හරියට ලියන්නේ නැති එක ඒක සමහරු හරි මම ලේසියට ගන්නවා ඒක ලේසියට ගන්න පුළුවන් නෙමෙයි SOP එකක් ලියනවා කියන්නේ ඒ SOP එකේ හැම වචනකම ලොජිකල් රීසන් එකක් තියෙන්න ඕනේ පිටු 15ක් 20ක් 25ක් විතර SOP එකක් දුන්නා කියලා කිසිම වැඩක් වෙන්නේ නැහැ මොකද ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්ට වෙලා නැහැ පොත් කියවන වගේ ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් කියවන එක තේරුම් ගන්න ඕනේ ඉතින් ඒක නිසා අනවශ්‍ය විදියට ලොකුවට ලියලා එහෙම දෙන්න එපා එහෙම අවශ්‍ය නැහැ මොකද හේතුව ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් බලන්නේ ඔයාගේ ඩිසිෂන් එකට ලොජිකල් රීසන් එකක් තියෙනවද කියන එක ඉතින් මේක ලියන්න පළපුරුද්ද තියෙන්න ඕනේ සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා හොඳ SOP ලියන right හැබැයි සමහරట్లా ඒගොල්ලන්ට මේක් ෂුවර් කරගන්න ඕනේ මේක හරියද මම ලියලා තියෙන කෙනෙක් දැන් නාන මම ගොඩක් SOP බලන කෙනෙක් නේ සිය ගානක් SOP බලනවා හරිද එතකොට එහෙම දැන් මාසෙකට ගත්තොත් SOP සෑහෙන ප්‍රමාණයක් කියවනවා දැන් මට ස්කිල් එකක් ඇවිල්ලා තියෙනවා SOP එකක් බලනකොට මේක ස්ටුඩන් ලියපු කෙනා එකක්ද නැත්නම් මේක මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත එකක්ද AI පාවිච්චි කරලා ලියපු එකක්ද කියලා දැන් තියෙනවා ලියලා තියෙන විදිහෙන් ඒ කියවලම මොකද සමහර කියලා තියෙන කොමන් දේවල් ලියවෙනවනේ ඒක නිසා ඉතින් ඒක නිසා මේ SOP එකක් ලියනකොට මාර පරිස්සම් වෙන්න ඕනේ ඉතින් එතනදී තම ඒක ගැන දැනුම තියෙන කෙනෙක් ඔයත් එක්ක ඉන්නවනම් ඔයාට අනිවාර්යෙන්ම ඔයාගේ වීසා එක සක්සස් කරගන්න ඒක උදව් වෙනවා මම මේ කියන්නේ බොහොම සීරියස් ගන්න ස්ටේට්මන්ට් ඔෆ් පර්පස් එක කියන එක ඒක නිව්සීලන්ඩ් වෙන්න පුළුවන් ඕස්ට්‍රේලියා වෙන්න පුළුවන් UK වෙන්න පුළුවන් කැනඩා වෙන්න පුළුවන් හැම කන්ට්‍රි එකම SOP රයිටින් කියන එක හරිම වැදගත් දෙයක් ඉතින් ඒක නිසා තමයි IELTS overseas education ආයතනයත් එක්ක වැඩ කරනවා නම් ඔයාලා මේ SOP writing කියන එක ගැන worry වෙන්න ඕනේ නැහැ. එහෙම කියන එකෙන් මම මේ අදහස් කරන්නේ මම SOP එක ලියලා දෙනවා කියන එක නෙමෙයි. මොකද අපි එහෙම කළා කාටවත් බොරු කළ වැඩක් නැහැ. මොකද ඔයා යන්නේ ඉගෙන ගන්න. ඔයාට SOP එකක් කියන විදියට අඳුමතරේ ලියන්න TypeError නැත්තම් ඔයාට එහෙ ගියලා කොහොමද ඔයා assignments කරන්නේ කොහොමද ඔයා මේ වැඩ ටික් කරගන්නේ. එහෙම කිව්ව ගැටලුවකුත් එනවනේ. ඒක නිසා මම අපේ යන කිසිම ස්ටුඩන්ට් කෙනෙක්ව ඒ තත්ත්වයකට නම් පත් කරන්නේ නැහැ. කොහොම හරි මම බලන්නේ අපි SOP ගයිඩ්ලයින් එක අනුව ඒ දේවල් දීලා මගේ කමෙන්ට්ස් දීලා අපි SOP එක ලස්සනට හදන හොඳ SOP එකක් තමයි අන්තිමට ඉමිග්‍රේෂන් එකට යන්නේ ඒක ගැන නම් මට කොන්ෆිඩන්ස් තියෙනවා මොකද අපේ වීසා ඇප්‍රූවල් රේට් එක බලුවාම ඒක තේරෙනවා අපිට අපි කරන දේ හරියට කරනවා කියන එක right එහෙම නැත්නම් ඔය නිව්සීලන්ඩ් දැන් වදන්න මේ ළඟදී නිව්සීලන්ඩ් එකෙන් රිලීස් කරා මේ ඒගොල්ලන්ගේ এডুকেෂන් පර්ෆෝමන්ස් ඩේටා ෂීට් එක ඉතින් ඒකේ උඩින් ඉන්න ආයතන තමයි IELTS overseas education ආයතනේ right ඉතින් ඒක ඕන කෙනෙක්ට බලන්න පුළුවන් මේ ඩොකියුමන්ට් එකක් මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේ තියෙන. ඉතින් අර එහෙම කරන්න පුළුවන් වුණේ මේ වගේ දේවල් ගැනට මේ දේවල් වලට මාර විදිහට අපි කන්සන්ට්‍රේට් කරන නිසා. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙක්ට සල්ලිත් හොඳට තියෙනවා නම් ඔයාගේ ඇකඩමික් පැත්තත් හොඳට තියෙනවා නම් හැබැයි ඔයාට SOP එක ගැන ඩවුට් එකක් තියෙනවා නම් මතක තියාගන්න අපි වගේ ආයතනයක එක වැඩ කරන්න වැඩ කළා ඒ ඇඩ්වයිස් එක අරගෙන ඒ ගයිඩන්ස් එක යටතේ සබ්මිට් කරන්න මොකද නැත්තම් අර ඔක්කොම හොඳට තියලා ෆන්ඩ්ස් උත් හොඳට තියලා මේ SOP එකේ ලියන අනවශ්‍ය දේවල් නිසා වීසා එක රිජෙක්ට් කරගන්න එපා විශේෂම අනවශ්‍ය දේවල් මම ඔයා කියන්නේ සමහරවිට SOP කියනකොට අනවශ්‍ය ස්ටේට්මන්ට් ගොඩක් දකිනවා අවාසි වෙන පොඩි වචන සමහරක් වෙලාවට හරිද උදාහරණයකට මේ මම නිකන් එක වචනයක් කියන ඉකනොමික් ක්‍රයිසිස් කියන වචනේ SOP එක ලියන්න අවශ්‍ය නැති වචනේ මේක වචනයක් මම ඉන්දියාවේ ලංකාවේ ඉඳන් ලියනකොට ඉකනොමික් ක්‍රයිසිස් කියන කෑල්ල ගාවන්න මේපා right ඒ වගේ තවත් ගොඩක් දේවල් තියෙනවා right ඉතින් ඒක නිසා SOP එක හරිම වැදගත් ડોකියුමන්ට් එකක් ඊට පස්සේ නෑන අන්තිම එක තමයි ඉන්ටර්විව් කෝල්ස් ඒක හැමෝටම එන්නේ නැහැ නමුත් අපි ලෑස්තිලා ඉන්න ඕනේ ඉන්ටර්විව් කෝල්ස් වලට කොහොමද ඉන්ටර්විව් කරද්දී ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් ඉන්ටර්විව් කරද්දී ඒකට උත්තර දෙන්නේ කොහොමද right ඉතින් ඒකට අපේ ආයතනයේ අපි ඉන්ටර්විව් ප්‍රැක්ටිස් සෙෂන්ස් කරනවා අපේ ස්ටුඩන්ට්ස්ලට වීසා එක සබ්මිට් කරලා පස්සේ අහන බහුල වහන ක්වෙස්චන්ස් මොනවද කියලා අපි දාන්නවා ඉතින් ඒක නිසා ඒවට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා දාන්නවා දැන් අර ඉස්සලා කිව්වා වගේ මිස්ටර් මෙගල් SOP එක ස්ටුඩන්ට් ලිව්වේ නැත්තම් ඔය ඉන්ටර්විව් කෝල් එක පාස් වෙන එකත් ලේසි නැහැ ලේසි නෑ එහෙම අපෝ එහෙම ඕන තරම් තියනවා ඒ කියන්නේ දැන් අනිත් එක ඉමිග්‍රේෂන් ඔෆිසර් පේනවා මෙන්න මෙහෙම දෙයකුත් ඔයාගේ IELTS ස්කෝ එක තියෙන්නේ බලන්නේ කොච්චර දුරට ඒක බලනවද කියලා 6.0 overall 5.5 each band එහෙම හිතන්නකෝ හැබැයි SOP එක ලියලා තියෙනවා
8.0 විතර ස්කිල් එකක් තියෙන කෙනෙක් විතර සෝපි එක තියෙනවා. හ්ම්. හැබැයි යාට IELTS වලට රයිටින් තියෙන්නේ 5.5. එහෙම හිතන්නකෝ. නෑ. ඒතර බලන ඔෆිසර් කෙනෙක්ට තේරෙනවා මේක ලියලා තියෙන්නේ මෙයා නෙමෙයි. ආ. ඒ කියන්නේ බර ඉංග්‍රීසි වචන දාලා එහෙම ඕනට ලිව්වහම ඒකත් ප්‍රශ්නයක්. තමන්ගේ ඒතකොට තේරෙනවා මෙයා නෙමෙයි ලියලා තියෙන්නේ කියලා. ඉතින් ඒක ටෙස්ට් කරන්න සමහරట్లా කෝස් ගන්නවා. ඇත්තටම මෙයාද මේක ලියලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් ඒක නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ. මේ මම දන්නවා ගොඩක් අය එළියට ගිහිල්ලා ඔක ලියා ගන්නවා. ඉතින් ඒක කරන එකෙන් ඇත්තටම තමන් රවට්ට ගන්න එක විතරයි ඕකේ වෙන්නේ ඇත්ත කතාව. මම තව පොඩි දෙයක් කියන්න දැන් ගොඩාක් අපේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා පිටරට MBAs ඒ වගේම බැචලර්ස් කරලා කියන ලංකාවේ ඉඳලා. නමුත් පිටරට බැචලර්ස් කරපු කට්ටිය එතකොට MBAs කරපු කට්ටිය දැන් මේගොල්ලන්ට හම්බ වෙනවානේ IELTS wave off එක right. මේ wave off එක හම්බ වෙනවත් එක්කම ඒගොල්ලන් IELTS exam එක sit කරන්නේ නැහැ. එතකොට ඒ වගේ situation එකක ඉඳගෙන කෙනෙක් මේ මිස්ටර් මිගෙල් කියවා වගේ 8.0 ඒ වගේ ලොකු ස්කෝ එකක බෑන්ක් ස්කෝ එකක ලකුණු ප්‍රමාණයක් ගන්න කෙනෙක් වගේ SOP එක ලියලා තියෙනවා කියලා කියන්නෙම එතනත් සමහර විට ක්වෙස්චන් එකක් එන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා කාට හරි කෙනෙකුට අපි ඒජන්ට්ස්ලා විදිහට ඕගොල්ලොන්ට එන්කරේජ් කරනවා නම් IELTS කරන්න කියලා. ඇත්තටම අපි ඒ දේ කියන්නේ ඕගොල්ලොන්ගෙම යහපත වෙනුවෙන්. අනේක අපි දැන් අපි ෂෝට් ටර්ම් හිතන්නේ නෑ. අනිවාර්යෙන්ම. අපි ආයතනේ කවදාවත් ෂෝට් ටර්ම් හිතන්නේ නැහැ. මොකද අපිට ඕන නම් හිතන්න දෙ අපිට වැඩක් නෑනේ. වා ගියාට පස්සේ ඕන දෙයක් කියලා. නමුත් ඒ වුණාට දැන් අර ඒ විදිහට බෝ කරලා ගිහිල්ලා මන් දන්නවා ඕගොල්ලොම තමයි අමාරු වෙටෙන්නේ. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මොකද අපේ ටාගට් එක මම හැමෝම කියන්නේ මේ ඕගොල්ලම මෙතනින් යවන එක විතරක් නෙමෙයි. එහේ ඕගොල්ලෝ ඒ ඉතුරු ටිකක් කරගන්න එපේ. ඒක කරගන්න ඉංග්‍රීසි නැතුව පුළුවන් නිව්සීලන්ඩ් එකේ ලේක් කරන්න. හරි. ඊට පස්සේ වෙන දෙයක් මම කියනවා මම දන්නවා. දැන් කීප දෙනෙක්ට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. තමාරක් වැඩ ගිහලා assignments හරියට කරගන්න බෑ. wave off හම්බෙලා තියෙන බලන් ගියාම. ඔව්. ක්ලාස් රූම් එකේ ලෙක්චරර්ස්ලා කියන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ එහෙම නැත්නම් එයාට ලෙක්චරර්ට කතා කරගන්න අමාරුයි. හරි. හැබැයි wave off හම්බෙලා. ඇයි ඒ UK හරි මොන හරි ඒ රටකින් තියෙන යුනිවර්සිටි එකකින් කරපු MBA එකක් හරි ඩිග්‍රී එකක් හරි ලංකාවේ කරලා. ඉතින් අපිට මෙතනින් මිනිසුන් රවට්ටලා යන්න පුළුවන්. හැබැයි අන්තිමටම අමාරු වෙටින්නේ කවුද? අන්තිම මිස්ටර් මිගෙල් හැම වෙලේම කියන දේ තමයි strong communication skill එක තියෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට අපිට හරියට employer කෙනෙකුට අපිට communicate කරගන්න බැරි නම් එතනදිත් මං හිතන්නේ ගැටලු මතුවෙන්න පුළුවන්. Studies ටික කොහොම හරි කරගත්ත කියන්නේ නම් නමුත් ඊළඟට ඒක ප්‍රශ්නේ. ඒක practical ප්‍රශ්නේ. ඊළඟට ගිහිල්ලා ඊළඟට එනවා. තාම මට job එකක් නැහැ. ඉතින් job එකක් එන්න Tamanට අවශ්‍ය කරන ටික තියෙනවද හරියට? මගේ ස්කිල් එක හරියද මට මං හරියට කතා කරනවද එතනට ගිහිල්ලා මොකද එයා වෙනින් අපිට ගිහිල්ලා කතා කරන්න බෑනේ මම දැන් මම කියනවා CV ස්කිල් බෙදන්න ඔන්ලයින් ඇප්ලයි කරන්න කීවර්ඩ්ස් මැච් කරන විදිහට CVs හදලා දාන්න මේ ඔක්කොම කියනවා ඉන්ටර්විව් එකකට කතා කරාට පස්සේ ඉතින් ඉන්ටර්විව් එකේ ගිහිල්ලා ඉංග්‍රීසි ටික හරියට කතා කරගන්න බැරි වුණොත් වැඩක් තියනද IELTS wave off හම්බෙලා හැබැයි කාවද රවට්ටන්නේ අපි වර තියනද මං කියන්නේ ඉතින් ඒක නිසා ඔතන නම් අමාරුයි වැඩේ ඊට පස්සේ රස්සාවල් නැහැ ඔන්න jobs නැහැ ඉතින් කල්පනා කරන්න ගන්නවා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙනවා අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනවා ඉතින් ඕවා නවත්තගෙන හොඳම දේ තමයි නිකන් හරි IELTS ලියන්නකො ඔව් ඕක ඉවරයිනේ කරොත් හරිද ඉතින් ඒ කියන්නේ Tamanට Tamanගේ දැනුම මොකද්ද කියලා අඩුමතන මේ පොඩ්ඩක් අර අපි කියන්නේ බ්‍රෂ් අප් කරගන්නවා කියලා අනිවාර්යයෙන් ඒක කරන්නත් සමහරట్లా ලෑස්ති නෑනේ මේ ස්ටුඩන්ට්ස්ලා ඇයි නේ ඒ කියන්නේ Taman මට හම්බෙන්නේ 4.0ද කියලා දැනගන්නත් ලියන්න එපේ ඔව් නේ ඒක කරන්නේ නැතුව යනවා ගිහිල්ලා අතන ලෝක අමාරුවක වැටෙනවා රියල් එන්වයරන්මන්ට් එකට වැටුණාට පස්සේ ඉතින් ඒක කරන්න එපා මම නම් කියන්නේ IELTS කරන්න PTE කරන්න ඕගොල්ලන් දන්නේ නැති දේවල් දශමකින් හරි ඕගොල්ලන්ට එකතු වෙනවා නේ එක වචනයක් දෙයක් හරි දැනගන්නවා ඔය එක්සෑම් එක කරන්න යන එකෙන් විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ අපේ IELTS overseas education ආයතනයේ IELTS class එක preparation class එක අපේ ඉන්න lecturers ලා දෙන්න ඕගොල්ලෝ බලන්න Google review එකට ගිහිල්ලා අපේ students ලා reviews දාන්න පටන් ගෙන තිනවා දැන් අත්‍යවම දැක්ක මාසයි මොකද ඒකත් අපි අර හොඳ හිතින් කරන දෙයක් නෙමෙයි මේ අපේ ස්ටුඩන්ට්ස් ලා කොහොම හරි ගොඩ දාන්න ඕනේ කියන තැන ඉඳන් කරන තැනක්. ඉතින් අපිට ඒ වගේම ලෙක්චරර්ස් ලා හම්බෙලා තිනවා ඒකට. ඔව්. අපි අර හැමදාම කියනවා වගේ අපි ඕගලන්ට ලොකු ඇටෙන්ෂන් එකක් දෙනවා right? අපි ලොකු කාලයක් අත්‍යවම ස්ටුඩන්ට් කෙනෙකුට දෙනවා. ඒ වගේම තමයි අපේ ලෙක්චරර්ස් ලා ඕගලන් පන්තියට ආවම IELTS class එකට ආවට පස්සේ ඉතින් එතනදී ඕගලන්ට හම්බෙන ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක නිසාම ඕගලන්ට ලොකු ස්කෝ එකකට රීච් කරන්න අවශ්‍ය දැනුම එතනින් හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම අපි කියනවට වඩා බලන්න Google reviews ගිහිලා බලන්න එතනදී මේ ළඟදී ඇත්තටම මම බලද්දි මට සන්තෝෂය දුන්නේ ඒක දැක්කම ඒක genuine reviews කියලා පේනවා ඒක බැලුවහම ඒක ඇත්තටම ලස්සනයි. ඉතින් ඒගොල්ලෝ 7.0 අරගෙන තියෙනවා සමහරව 8.0 අරගෙන තියෙනවා ඒගොල්ලෝ අපි මේ මිස්ලා ගැන මේ recommendations දීලා තියෙනවා. ඉතින් ඒක නිසා බය නැතුව එන්න මොකද අපේ අපිත් බලන්නේ ඕගොල්ලෝ කොහොම හරි
මේ IELTS කියන එකෙන් පාස් කරවන්න කියන එකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් එක හදලා ඔයාලට සපෝට් එක දෙන්න. අනිවාර්යයෙන්. නැතුව නිකන් මේ අපිට ඒකෙන් ඔයාගෙන් සල්ලි හම්බ කරගෙන යන්න එහෙම තැනක අපි ඇත්තටම නැහැ. අපේ ටාගට් එක ඒක නෙමෙයි. ඉතින් ඒ නිසා අපිට කතා කරන්න ඒ සම්බන්ධනොත් ඉතින් මේවා තමයි නයන ප්‍රධාන වශයෙන්. වීසා රිජෙක්ට් වෙන්න විශේෂයෙන්ම අපි නිව්සීලන්ත කතා කරොත් වීසා රිජෙක්ට් වෙන්න බලපාන හේතු. Right? ඉතින් මේවා ඔක්කොම එලිමිනේට් කරගන්න පුළුවන් මේවෙන් බේරිලා ඉන්න පුළුවන් IELTS overseas education ආයතන ඒ වගේ ආයතන එක්ක ඔයගොල්ලෝ වැඩ කරොත් ඔයගලන්ට අනිවාර්යයෙන්ම මේවෙන් සෑහෙන ප්‍රමාණයක් බේරෙන්න පුළුවන් මම කියන්නේ 100% හැමදේම හරියනවා කියලා පොඩි percentage එකක් අපිට තියෙන්න පුළුවන් visa reject වෙන්න තියෙන percentage එක සමහර තැන්වලදී නමුත් ඒ වුණාට ඔයගලන්ට අපි පුළුවන් තරම් ඔයගලන්ව prepare කරනවා පුළුවන් තරම් අපි ඔයගලන්ගේ file එක prepare කරලා දෙන්නේ visa success වෙන විදිහට අනිවාර්යෙන් අනිවාර්යයෙන් ඉතින් ඒක නිසා මේ ඒ අවබෝධයෙන් වැඩ කරන්න අපිව contact කරන්න ඉතින් නයනා කියයි අපේ contact numbers මොනවද කියලා ඉතින් එහෙනම් හැමදාම කියනවා වගේම නිවැරදි guidance එක යටතේ New Zealand student visa එක success කරගන්න අවශ්‍යයි නම් අපිට කතා කරන්න පහත තියෙන දුරකථන අංක වලට ඒ වගේම මේ numbers ඔයගලන්ට reach කරගන්න අමාරුයි නම් ඔයගලන්ගේ updated CV එක අපිට එවන්න office@iltsoverseas.org කියන email address එකට. ඉතින් අපි ඕගලන්ව සම්බන්ධ කරගන්නම්. ඒ වගේම අපි නිතරම කියනවා වගේ අපේ office එක visit කරන්න free consultation එකක් ගන්න පුළුවන්. එතකොට A levels ඉවර වෙච්ච ළමයි ඉන්නවනම් ඕගලන්ගේ අම්මලා තාත්තලාත් එක්ක එන්න. මොකද එතකොට අපිට පුළුවන් අම්මලා තාත්තලාත් එක්ක කතා කරලා ඉවර ඒගොල්ලන්ත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන capacity එකටත් එක්ක හොඳම රට තෝරලා දෙන්න. මොකද සමහර students ලා ඉන්නවා එකපාරට New Zealand යන්න, Canada යන්න කියලා කැමති. නමුත් අපිට තියෙන ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක චෙක් කරලා බලලා අපිට පුළුවන් සුදුසුම රට ඔයගලන්ට තීරණය කරලා දෙන්න. ඉතින් තවත් මේ වගේ වැදගත් කරන තොරතුරු සහිත වීඩියෝ එකකින් ඔයගලන්ව හමු වෙන බලාපොරොත්තු වෙන අපි සමු ගන්නවා. සුබ සතියක් ඔයගලන් හැමෝටම. අයබෝවන්.